කොහොමද ඔයගොල්ලන්ට? ඉතින් මේ බ්ලොග් එකේ මම ඔයගොල්ලන්ට අරගෙන එන්නේ මගේ නතර වෙලා තිබිච්ච පාඩම් වැඩ කටයුතු මම කොහොමද ආපහු පටන් ගත්තේ කියලා. ඉතින් මේ වගේ දවසකදී මම මුලින්ම යූස් කරන ටිප් එක තමයි රිෆ්‍රෙෂ් වෙලා ඉන්න එක. මොකද අපි පටන් ගන්න යන වැඩේ එක දිගට කරගෙන යන්න නම් ඔයා රිෆ්‍රෙෂ් වෙලා ඉන්න එක ගොඩක් වටිනවා. ඊළඟට මම කරන වැඩේ තමයි පාඩම් කරන්න ගන්න කලින් මගේ මේසේ හැඩි වෙලා තියෙනවා නම් ඉක්මනින්ම ඒක අස් කරගන්න එක. මොකද ඔයා පාඩම් කරන තැන වගේම ඒ වටපිටාව ගොඩක් අපිලිවලට කලබලකාරීව තියෙනවා නම් ඔයාට එතන වැඩි වෙලාවක් ඉන්න හිතෙන්නේ නැහැ වගේම ඔයාගේ පාඩම් කටයුතු වලට හොඳ අවධානයක් දෙන්නත් බැරුව යනවා. ඉතින් මේ වගේ අලුතින්ම පාඩම් වැඩ කරන්න ගන්න දවසට මම යූස් කරන වැදගත්ම ටිප් එකක් තමයි මේක. ඔයා මේ වගේ දවසකදී මුලින්ම පාඩම් කරන්න ගන්න ඕනේ ඔයාට ගොඩක් අමාරු නැති විෂයක්. මොකද ඔයා මෙතනින්ම ගොඩක් අමාරු විෂයක් තෝරගත්තොත් ඔයා මෙතනින්ම මේ වැඩේ නවත්තන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. හරි, එහෙමනම් ඔයාට ගොඩක් අමාරුයි කියලා හිතෙන්නේ නැති ලේසි කියලා හිතන දෙකින් අපි වැඩේ පටන් ගමු. දවසකදී මුලින්ම එක දිගට ගොඩාක් පාඩම් කරන්න උත්සාහ කරන්න එපා. මුලින්ම විනාඩි 50-50 වගේ කොටස් විදියට පාඩම් කරලා ඔයාගේ ට්‍රැක් එකට වැටෙන්න උත්සාහ කරන්න. Thank you.
මම පාඩම් කරන විදිහ පොඩ්ඩක් වෙනස් කළා. ඉතින් මම පහවුණු පැය දෙක පුරාවටම බැලුවේ අලුත් විෂය කරුණු. ඉතින් අලුත් දේවල් තමයි මම ඔළුවට දාගත්තේ. හැබැයි අපි ටික වෙලාවක් මේ විදිහට වැඩ කරනකොට අපේ උපයෝගීතාවේ චුට්ට චුට්ට අඩු වෙනවා. ඉතින් අපි තව දුරටත් අලුත් දේවල් ඔළුවට දාගන්න ට්‍රයි කරාට ඒක හරියට ඔළුවට යන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා මම දැන් කරන්නේ කලින් මම හදපු ෂෝට් නෝට් එකක් බලාගෙන පාඩමක් රිමයින් කරන එක. ඉතින් මෙතනදී ඔයා දන්න දෙයක් රිමයින් කරන නිසා ඔයාගේ මනසට ලොකු වෙහෙසක් දරන්න ඕනේ නැහැ මේක තේරුම් ගන්න.